ක්‍රිස්තු වර්ෂ 2257 වන විට පෘථිවියේ මිනිස්සු ජීවත්වීම සඳහා වෙනත් ග්‍රහලෝකයන් සොයාගෙන ගියා. එහෙම හොයාගත්ත ලෝකයක් තමයි මේ පිරිමි විතරක් වාසය කරන නවලෝකය නමින් හඳුන්වන ග්‍රහලෝකය. ඇමරිකානු ඩොලර් මිලියන 100ක විශාල පිරිවැයක් දරා නිර්මාණය කරපු ජනප්‍රිය නළු ටොම් හොලන් ප්‍රධාන චරිත නිරූපණය කරන චෙවස් වෝකින් කියන සිනමාපටය තමයි අද මම එක්ස්ප්ලේන් කරන්න යන්නේ. ඉතින් අද වීඩියෝ එකට අනුග්‍රහය දක්වලා තියෙන වෙළඳ දැන්වීමෙන් පස්සේ අපි යමු වීඩියෝ එකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. ලොට් හීවර්ට් කියන මෙන්න මේ තරුණයා තමයි නවලෝකය නමින් හඳුන්වන මේ ලෝකයේ ලාබාලම පිරිමියා. ඒ කියන්නේ මේ ග්‍රහලෝකයේ දවසක අවසන් පිරිමියා වන්නේ ටොට් හීවර්ට්. ඉතින් මේ ලෝකයේ ඉන්නේ පිරිමි විතරයි. ඇයි මේ ලෝකයේ ගැහණුවේ නැත්තේ? ගැහණුවයිට මොකද්ද උන්නේ කියලා ෆිල්ම් එකේ ඉස්සරහට අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ලෝකයේ ඉන්න පිරිමි හැමෝටම නොයිස් නමින් හඳුන්වන රෝගයක් වැළඳී තියෙනවා. ඇත්තටම ඒක මේ ලෝකෙට එන ඕනම පිරිමියෙක්ට වැළඳෙන රෝගයක්. දැන් ඔයයි මමයි හිතන දේ අපි ළඟ ඉන්න අනෙක් අයට අහන්නවත් දකින්නවත් පුළුවන් කමක් නැහැ. අපි මුඛයෙන් යමක් ප්‍රකාශ කළොත් තමයි අපි වටේින් අනික් අයට ඒක අහන්න දැනගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ නවලෝකයේ ඉන්න පිරිමි හිතන හැමදේම ඒ ළඟ ඉන්න අනික් අයට දැක බලා ගන්න සහ අහන්න පුළුවන්. ඒක තමයි දැන් ටිකකට කලින් කිව්ව නොයිස් කියන රෝගය. දැන් බලන්නකෝ මේ සිද්ධිය. ටොට් හීවර්ට් මැන්චිකෙන ඔහුගේ සුරතලා එක්ක කැලේ දඩියම් කරමින් ඉද්දී ෆ්‍රෙන්ස් ටවුන් වල දේවගතිවරයා මේ හරියෙන් ගමන් කරනවා. ෆ්‍රෙන්ස් ටවුන් කියන්නේ ටොට් හීවර්ට් ඇතුළු පිරිස ජීවත් වන ප්‍රදේශයට. ඉතින් මේ දේවගතිවරයාව දැකලා ටොට් හීවර්ට් අපවර පිස්සු දේවගතිවරයා එනවා කියලා හිතින් හිතනවා. ඉතින් ටොට් හීවර්ට් එහෙම හිතද්දී ඔහු හිතපු මේ දේ දේවගතිවරයාට ශබ්දයක් විදියට ඇහෙනවා සහ ඒ සිතුවිල්ල රූපයක් විදියට පේනවා. හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ වේවා හිතින් හිතන හැමදේම අනෙක් අයට ඇහෙනවා සහ ඒක රූපයක් විදියට පේනවා. ඉතින් මේක තමයි නවලෝකයේ ඉන්න පිරිමින්ට වැළඳී ඇති නොයිස් කියන රෝගය. ඒ වගේම මේක පාලනය කරන්න පුළුවන් එක ක්‍රමයකින් විතරයි. ඒක මෙහෙමයි. දැන් ටොට් හීවර්ට් මේ දේවගතිවරයාට හිතින් බැනපු එක දේවගතිවරයාට ඇසුණා සහ පෙනුණා. ඉතින් ඒක හොඳ දෙයකුත් නෙමේ. ඊට පස්සේ ටොට් හීවර්ට් හිතින් මං ටොට් හීවර්ට් මගේ නම ටොට් හීවර්ට් කියන වචන පෙළ විතරක් හිතනවා. ඒක විතරක් හිතුවහම දේවගතිවරයාට ඇහෙන්නේ ටොට් හිතන මේ දේ විතරයි. ඉතින් ওই විදිහට පමණයි සිතුවිලි තව කෙනෙක්ට නොපෙනෙන්න සංගව ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මම මේ කියපු දේවල් ටික අපැහැදිලි වගේ නම් මේ වීඩියෝ එක තව චුට්ටක් ඉස්සරහට ඔහොම බලාගෙන යන්න. එතකොට ඉදිරියේදී ලස්සනට මේ හැමදේම පැහැදිලි වෙයි. මේ ඉන්නේ මෙහි නගරාධිපති ඩේවිඩ් ප්‍රෙන්ටිස්ගේ පුත්‍රයා. ඔහු නිතරම වගේ ටොට්ට අපහාස වෙන විදිහට කතා කරලා ටොට්ව කෝපයට පත් කරනවා. මේ ලෝකේ ඉන්න සමහරක් පිරිමින්ට අර නොයිස් කියන රෝගයේ උපකාරයෙන් සිතුවිලි සජීවීව මැවීමේ හැකියාවක් තියෙනවා. ඒ කිව්ව මෙහෙමයි. දැන් නගරාධිපතිගේ පුතා ටොට්ව දැකලා අශ්වින්ගේ අසූචි අස්කරන මෝඩ කොල්ලා කියලා අපහාස කළානේ. ඉතින් මේ වෙලාවේ ටොට් හීවර්ට් පාඩුවේ කරබාගෙන හිටියත් නගරාධිපතිගේ පුතා ටොට්ට අපහාස කරන එක නතර කළේ නැහැ. මේ නිසා ටොට් සිතුවිලි වලින් විශාල සර්පෙක් මවාගෙන ඒක රූපයක් විදියට මෙන්න මේ විදියට නගරාධිපතිගේ පුතා ඉස්සරහට එවනවා. ටොට් සිතුවිලි වලින් සර්පෙක් මවලා නගරාධිපතිගේ පුතාව බයකලේ අර නොයිස් කියන රෝගයේ බලෙන්. ඉතින් මේ නොයිස් රෝගය නිසා පිරිමි කෙනෙක් හිතන දේ අනෙක් අයට ඇහෙද්දී පෙනෙද්දී ඒක මෙන්න මේ විදියට තමයි දිස්වන්නේ. ටොට් නගරාධිපතිගේ පුතා එක්ක රණ්ඩු කරද්දී නගරාධිපති මේ ස්ථානයට එනවා. නමුත් ටොට් නගරාධිපතිව දැකලා ඔහුගේ සිතුවිලි සංගව ගන්න උත්සාහ කරනවා. ටොට් මම ටොට් හීවර්ට් මගේ නම ටොට් හීවර්ට් කියලා විතරක් හිතින් හිතුවහම නගරාධිපතිට ඇහුනේ ඒ වචන ටික විතරයි. ඒ නිසා ටොට්ගේ හිතේ තියෙන කේන්තිය ආවේගය නගරාධිපතිට දැක ගන්න පුළුවන් උනේ නැහැ. ටොට්ගේ තාත්තගේ නම බෙන් හීවර්. ටොට්ට තව වැඩිමල් සහෝදරයෙක් හිටියා. ඉතින් මේ නවලෝකයේ ජීවත් වන පිරිමි කට්ටිය වසර ගණනාවකට කලින් පෘථිවියේ ඉඳලා තමයි විශාල යානාවකින් මේ ග්‍රහලෝකයට ඇවිත් තියෙන්නේ. එදා ඒ යානාවෙන් මිනිසුන් දහස් ගාණක් පෘථිවියේ ඉඳන් මේ ග්‍රහලෝකයට ආවත් අද ඉතිරි වෙලා ඉන්නේ බොහොම සුළු පිරිසක් පමණයි. පෘථිවියේ ජීවත් වන්න නොහැකිව හටගත් උවදුරක් නිසායි මිනිසුන් පෘථිවිය අතහැර මේ ග්‍රහලෝකය සොයාගෙන ආවේ. ඉතින් මේ පැමිණීම පළමුරැල්ල කියලයි මොවුන් හඳුන්වන්නේ. පළමුරැල්ලෙන් වසර ගානකට පසු තවත් අභ්‍යවකාශ යානාවක් මේ ග්‍රහලෝකයේ දිශාවට එනවා. අන්නේ යානේ තමයි වයෝලා කියන තරුණිය ඉන්නේ. නමුත් යානේ හටගත් දෝෂයක් නිසා යානය ග්‍රහලෝකයට ගොඩබස්වන්න කලින් නවලෝකයේ නමින් හඳුන්වන මේ ග්‍රහලෝකයේ කැලෑවකට කඩාගෙන වැටෙනවා. ඉතින් මේ වෙලාවේ ටොට් හිටියේ ඔහුගේ තාත්තගේ ගොවිපොලේ වැඩවලට උදව් කරන ගමන්. ටික වෙලාවකින් පස්සේ ටොට් කම්බි කැල්ලක් ගේන්න ගබඩා කාමරේ පැත්තට යනවා. ඒ වෙලාවේ ගබඩා කාමරේ ඇතුළින්දලා ජනේලෙන් තැඹිලි පාට ඇඳුමක් ඇඳගත්ත පුද්ගලයෙක් එළියට පනිනවා.
ටොට් හීවට් ඔහුට කතා කරනවත් සමගම ඔහු ඉතා වේගයෙන් කැලාව පැත්තට දුවනවා. ටොට් හිතුවේ මෙහෙම ගබඩා කාමරින්දන් දිව්වේ හොරෙක් කියලායි. ඉතින් ඊට පස්සේ ටොට් තැඹිලි පාට හොරා කිය කිය ඒ පුද්ගලයාගේ පස්සෙන් පන්නනවා. ඒත් ඔහු ටොට්ට වඩා තුන් ගුණයක් වේගයෙන් කැලාව ඇතුළට ගිහින් හැංගෙනවා. ඉතින් මේ ටොට්ගේ ඔළුව උඩින් මෙහෙම පාට පාට දුමක් වගේ දිස්වන්නේ ටොට් හිතන සිතුවිලි. උදාහරණයක් විදියට ගත්තොත් ඉක්මනින්ම දුවන්න හොරා කොහෙටද ගියේ හොරා මාර වේගෙන් දිව්වන කියලා ටොට් දුවන ගමන් හිතපු දේවල් ටික ශබ්දයක් ලෙස ඇහෙද්දී තමයි ඔළුව උඩින් මේ වගේ පාට පාට සේයාවන් දිස්වන්නේ. ඉතින් මම එකම දේ නැවත නැවත කියන්න ඔයාලට මේ කාරණාව අපැහැදිලි වෙයි කියලා හිතලයි. කැලේ ඇතුළටම දිව්වත් ටොට්ට තැඹිලි පාට හොරාව අල්ලගන්න පුළුවන් උනේ නැහැ. හැබැයි කැලාව ඇතුළට විශාල යානාවක් කඩන් වැටිලා කියන එක ටොට්ට දැකගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ යානයේ සුන්බුන් තැනින් තැන විසි වෙලා සමහරක් කොටස් ගිනි ගනිමින් තිබුණා. ටොට් මේක අභ්‍යවකාශ යානාවක්ද පෘථුවියේ නාපු එකක්ද හොරා කොහෙටද ගියේ කියන දේවල් ටික හිත හිත ඉද්දී යානාව අසල මියගිය පුද්ගලයන් කිහිප දෙනෙක් වලදාලා තියෙන හැටි දැකලා ටොට් නගරාධිපතිව හොයාගෙන දුවනවා. හැබැයි ටොට් නගරාධිපතිට කාරණාව කියන්න කලින් වටේ පිටේ අනික් අය ටොට් දැකපු දේ දැනගන්නවා. මොකද ටොට් නගරාධිපති ගාවට දුවන් යද්දී ටොට් දැකපු දේ හිත හිතයි ආවේ. ඉතින් ටොට් හිතපු දේවල් ටික අනික් අයට ඇහුන නිසායි ඔවුනුත් මේ කැලෑවට කඩන් වැටුණු අභ්‍යවකාශ යානාව ගැන දැනගත්තේ. ඉන් අනතුරුව ටොට් නගරාධිපති ඇතුළු පිරිසව යානාව කඩන් වැටිලා තිබුණ තැනට එක්කගෙන එනවා. බේරුණ කෙනෙක් හිටියා මිනිහා මාර වේගයෙන් දිව්වා මට මිනිහව අල්ලගන්න බැරි වුණා කියලා කිව්වහම නගරාධිපති ටොට් කරලා තියෙන මේ වැඩේ නියම වැඩක් කියලා ටොට්ට ප්‍රශංසා කරනවා. ඊට පස්සේ නගරාධිපති ටොට්ගෙන් ඒ වේගවත් පුද්ගලයා මොන වගේද කියලා අහනවා. ඒත් ටොට්ට දැකගන්න පුළුවන් උනේ ඔහු තැඹිලි පාට ඇඳුමක් ඇඳන් හිටියා කියන එක විතරයි. ටොට් මූණ දැකගන්න බැරි වුණා කියලා කිව්වහම නගරාධිපති ඔහු හිතපු දේවල් මොනවද කියලා අහනවා. නමුත් ටොට් ඒ තැඹිලි පාට හොරා හිතපු දේවල් ටික ඇහුනේ නැහැ කියලා කියද්දී නගරාධිපති සහ අනෙක් පිරිස කලබල වෙලා ඒකිව ඉක්මනින්ම අල්ලගමු කියලා කැලය ඇතුළට යනවා. නගරාධිපති ඒකිව අල්ලගමු කියලා කිව්වහම ටොට් සෑහෙන්න පුදුම වෙනවා. ඒකි කියලා කිව්වේ ඒ කියන්නේ ඇය ගැහණු කෙනෙක්. ටොට් මීට කලින් කවදාවත් ගැහණු කෙනෙක් දැකලා තිබුණේ නැහැ. ගැහණු කොයි වගේද දන්නේ නැහැ කියලා ටොට් හිත හිත ඉද්දි මෙච්චර වෙලාවක් සැඟවිලා මෙතන වෙන දේ බලන් හිටපු වයෝලා ටොට් ගාවට එනවා. වයෝලාව දැකලා ටොට් සෑහෙන්න පුදුම වුණා. ඇය කෙල්ලෙක්, කහපාට කොණ්ඩයක්, ඇය ගොඩක් ලස්සනයි. වයෝලාව දැකලා ටොට්ට හිතුණ මේ දේවල් ටික වයෝලටත් ඇහුණා. ඒ වගේම යටිහිතින් මමයි වල්ලගත්තා, ඇයව හොයාගත්තේ මමයි වගේ දේවල් ටිකකුත් ටොට්ට හිතුණ නිසා ඒ සිතුවිලිවල ශබ්දය ඇහිලා වයෝලා කැලෑව ඇතුළට දුවනවා. ඒ වගේම ටොට්ගේ කලබලකාරී සිතුවිලිවල ශබ්දය වැඩිකම නිසා ඒ ශබ්ද ටික නගරාධිපති ඇතුළු පිරිසටත් ඇහිලා ඔවුන් ආපහු හැරිලා ටොට් දිශාවට එනවා. ඒ විදිහට තමයි නගරාධිපති ඇතුළු පිරිස වයෝලව දකින්නේ. ඊට පස්සේ ඔවුන් වයෝලගේ පස්සෙන් පන්නනවා. හැබැයි වයෝලට වැඩිදුරක් දුවන්න හම්බුනේ නැහැ. වයෝලා කැලෑව මැද අටවා තිබුණ පවුරක් වෙනි කවයක් ඇතුලේ හිර වෙනවා. නමුත් ටික වෙලාවකින් අපිට පෙන්නනවා ඒ පවුර නගරාධිපති ඔහුගේ සිතුවිලිවල බලයෙන් නිර්මාණය කරපු බොරු පවුරක් කියලා. ඒත් වයෝලා එක දැනගනිද්දී ඇය නගරාධිපතිට කොටු වෙලා ඉවරයි. වයෝලා ළඟට ආව නගරාධිපති මම ඩේවිඩ් ප්‍රෙන්ටිස්, මම තමයි මෙහි නගරාධිපති කියලා වයෝලව ප්‍රින්ස් ටවුන් වලට එක්කන් යනවා. ටොට් හීවර්ට් සහ නගරාධිපතිගේ පුතා වගේ තරුණීන් ජීවිතේ පළමුවතාවට ගැහණියක්ව දැකගත් අතර ප්‍රින්ස් ටවුන් වල වැඩිහිටි පිරිමි මේක දෙවෙනි රැල්ලක්ද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක නගරාධිපති යමක් කතා කරනකම් බලාගෙන හිටියා. දෙවෙනි රැල්ලක්ද කියලා කිව්වේ පෘථුවියෙන් මේ ග්‍රහලෝකයට තවත් මිනිස්සු කොට්ටාසයක් එවනවද කියන කාරණාව. ප්‍රින්ස් ටවුන් වලට එක්කන් ගිය වයෝලව පාළු කාමරයක් ඇතුළට එක්කන් ගිහින් ඩේවිඩ් ප්‍රෙන්ටිස් ඇයගෙන් ප්‍රශ්න කීපයක් විමසනවා. මේ වෙලාවේ මේ කාමරයේ ඩේවිඩ් ප්‍රෙන්ටිස් එක්ක ඔහුගේ පුත්‍රයාත් හිටියා. ඩේවිඩ් ප්‍රෙන්ටිස් වයෝලට බොන්න යමක් දීලා ඇයගෙන් තුවාලද කියලා අහනවා. වයෝලා නැහැ කියන්න ඔළුව වැනුවහම ඩේවිඩ් යානය ළඟ වලදාලා තිබුණ මිනිසුන් හතර පස් දෙනා ගැනත් අහනවා. ඔවුන් වයෝලා එක්ක මේ යානය ආව අනෙක් අය. යානය කඩා වැටීමෙන් ඔවුන් සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වුණා. ඉතිරි වුණේ වයෝලා විතරයි. මේ වෙලාවේ එළිය හිටපු මිනිස්සු හිතන එක එක දේවල් මේ කාමරය ඇතුළේ ඉන්න වයෝලටත් ඇහුණා. ඉතින් ඒ සිතුවිලි ഘോഷාකාරී වැඩි නිසා නගරාධිපති වයෝලට නොයිස් කියන රෝගය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරනවා. මෙහෙට ආව හැම පිරිමියෙක්ටම ඒ රෝගය වැළඳුණා. ඒත් ගැහණුන්ට නම් ඒ රෝගය වැළඳුනේ නැහැ. අපිට ගැහණු හිතන දේවලුත් බලන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. නගරාධිපති ගැහණුන්ට වැළඳුනේ නැහැ කියලා කිව්වහම වයෝලා පුදුම වෙලා මේ ලෝකයට ආව අනෙක් ගැහණු අය කෝ කියලා අහනවා. ඒ කියන්නේ වසර ගණනාවකට කලින් පළමු රැල්ලේදී පෘථුවියෙන් මෙහෙට ආව යානයේ ගැහණු අයත් ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි ඩේවිඩ් ප්‍රෙන්ටිස් නව ලෝකයට ආව කාන්තාවන්ට උණ දේ ගැන කියන්නේ. මෙහෙට ඇවිත් ටික කාලයකින් ලොකු යුද්ධයක් හටගත්තා. ඒක මේ ලෝකයේ ජීවත් වූ ස්පැකල් කියන පිටසක් වලින් එක්ක. ඔවුන් අපේ ගැහණුන්ව සමූල ඝාතනය කළා කියලා ඩේවිඩ් ප්‍රෙන්ටිස් දුක් වෙනවා. ඊළඟට ඩේවිඩ් වයෝලාගෙන් ඇය ආවේ කොහේ ඉඳන්
කරන්ද ඇයි මෙහෙට ආවේ කියලා අහනවා. වසර ගණනාවකට කලින් පළමු රැල්ලේදී නවලෝකයට ආව මිනිසුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානත් එක්ක නිතර ඔවුන්ගේ තොරතුරු බෙදාගත්තා. ඒත් ටික කාලෙකින් ඒ සම්බන්ධතාවය නැවතී ගියා. ඉතින් ඒකට හේතුව මොකද්ද කියලා ඔත්තු බලන්නයි වයෝල ඇතුළු පිරිස මෙහෙට ඇවිත් තියෙන්නේ. ඒ වගේම තවත් මිනිසුන් 4000ක් පමණ රැගත් විශාල යානාවක් මෙහෙට එන්න සූදානමින් ඉන්නවා. ඒක තමයි පෘථුවියෙන් එවන විශාලතම යානාව. වයෝල එහෙම කියද්දී ඩේවිඩ් ප්‍රෙන්ටිස් ඒ යානාව ගොඩබස්වන්න සූදානම් වෙලා තියෙන්නේ කොහෙටද කියලා අහනවා. නමුත් වයෝලා ඒකට උත්තර දුන්නේ නැහැ. මොකද වයෝලා ඩේවිඩ් ප්‍රෙන්ටිස්ව විශ්වාස කළේ නැහැ. ඊට පස්සේ ඩේවිඩ් ප්‍රෙන්ටිස් වයෝලාට ටිකක් ඉන්න කියලා එළියට යන්න ලෑස්ති වෙනවා. ඒ වගේම ඩේවිඩ් යන්න කලින් ඔහුගේ පුත්‍රයාට කතා කරලා එයා එක්ක කතා කරන්න යන්න එපා, කාටවත් ඇතුළට එන්න දෙන්න එපා කියලා කාමරෙන් එළියට යනවා. ඔයාලට මතකද ටොට් හීවර්ට් ඔහුගේ සිතුවිලි සංගවගත්ත හැටි ෆිල්ම් එකේ තැන් කීපයක පෙන්නවා. මගේ නම ටොට් හීවර්ට්, මම ටොට් හීවර්ට් කියලයි ටොට් හීවර්ට් අනෙක් සිතුවිලි සංගවගත්තේ. අන්න ඒ විදිහට මේ අවස්ථාවේ නගර අධිපතිත් ඔහුගේ හිතේ තියෙන සිතුවිලි නගරවැසියන් ඉදිරියේ සංගව ගන්නවා. නගර අධිපති සිතුවිලි සංගව ගන්න පාවිච්චි කළේ මම තමයි පෞර, පෞර කියන්නේ මට වගේ වචන ටිකක්. නගර අධිපති එහෙම හිතුවහම නගරවැසියන්ට නගර අධිපතිගේ හිතේ තියෙන අනෙක් සිතුවිලි දකින්න අහන්න ලැබෙන්නේ නැහැ. ඒ විදිහට නගර අධිපති වයෝල එක්ක කතා කරපු දේවල් ටික නගරවැසියන්ගෙන් සංගවගෙන හිටියා. නගර අධිපති වයෝල එක්ක කතා බහ කරන්න එපා කියලා කිව්වට ඩේව්සිය පියාදුන් උපදෙස් පිළිපැද්දේ නැහැ. පළවෙනි වතාවට ගැහණියක් දැක්ක කොතුවලියත් එක්ක හිටපු ඩේව් වයෝලා ගාවට ගිහින් ඇය එක්ක ටිකක් කතා කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඩේව් වයෝලාගේ බෑග් එකේ තියෙන මොනවද කියලා බලන්න හදනවා. ඒ වෙලාවේ වයෝලාගේ බෑග් එකේ තිබිලා ඩේව්ට පොඩි රිමෝට් එකක් වගේ දෙයක් හම්බෙනවා. ඩේව් මේ රිමෝට් එක අතර ගනිද්දී වයෝලා ඒක ගන්න ඩේව් ගාවට දුවගෙන එනවා. නමුත් ඩේව් වයෝලාට ඒක ගන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් මේ රිමෝට් එක දැකලා වයෝලා කලබල වුණ විදිය ගැන හිතලා ඩේව් මේ රිමෝට් එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා හොයනවා. වයෝලා ඩේව්ට ඒ උපකරණයේ බටන් ඔබන්න එපා කියලා කිව්වත් ඩේව් වයෝලා කිව්ව දේවල් අහන්නේ නැතිව මේ රිමෝට් එකේ බටන් කිහිපය ප්‍රෙස් කරනවා. ඉතින් මේක රිමෝට් එකක් නෙමෙයි. මේක අති නවීන පන්නේ වෙපන් එකක්. ඩේව් නොදැන කළ දේ නිසා වෙපන් එක පත්තු වෙලා මේ කාමරය විනාශ වෙලා යනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත වයෝලා ඇගේ බෑග් එක සහ මේ වෙපන් එක අරගෙන මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ ඩේවිඩ් ප්‍රෙන්ටිස් ඇතුළු පිරිසක් වයෝලා පිටිපස්ස පැත්තෙන් පැනලා ගියා කියලා හිතලා ඇයව හොයාගෙන කැලෑව පැත්තට යනවා. මේ වෙච්ච දේ මොකද්ද කියලා කුතුහලයෙන් හිටිය ටොට් හීවර්ට් වයෝලාව හිර කරලා තිබුණු කාමරයට ගිහින් උනේ මොකද්ද කියලා බලනවා. ඉතින් මේ වෙලාවේ වයෝලාගේ බෑග් එක දැක්ක ටොට් ඒ බෑග් එකත් අරගෙන මෙතනින් පැන ගන්නවා. වයෝලාගේ බෑග් එක ගත්ත ටොට් කෙලින්ම ගියේ ඔහුගේ නිවසට. ටොට් එනකම් ටොට්ගේ තාත්තයි අයියයි සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳලා තියෙනවා. මොකද ටොට් හිටියටියම තමයි මෙහෙම අතුරුදහන් වුණේ. ටොට් ගෙදර එනවා දැකලා බෙන් ටොට්ට කතා කළත් ටොට් කෙලින්ම ගියේ ගබඩා කාමරයේ පැත්තට. මොකද ටොට්ට වයෝලාගේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියන එක දැනගන්න ලොකු උවමනාවක් තිබුණා. හැබැයි මේ වෙලාවේ අහම්බයක් වගේ වයෝලා හැංගිලා හිටිය ටොට්ගේ මේ ගබඩා කාමරේම තමයි. යානාව කැලෑවට කඩාගෙන වැටුණයින් පස්සේ වයෝලා හොයාගත්ත එකම ස්ථානය මේක නිසා ඇය ඩේව්ගෙන් මිදී පැනලැවිත් හැංගිලා තියෙන මේ ගබඩා කාමරයේ. වයෝලව දැක්ක ටොට් තරමක් දුරට කලබල වුණත් ඔහු වයෝලව ආරක්ෂා කරන්න හිතා ගන්නවා. ඔන්න මේ අතරේ ටොට් ගබඩා කාමරයට ගිහින් මොනවද කරන්න කියලා බලන්න ටොට්ගේ තාත්තා බෙන් සහ සහෝදරයා කිලියන් ගබඩා කාමරයේ පැත්තට එනවා. ඔන්න ඊට පස්සේ ටොට්ට හැමදේම කියන්න සිද්ධ වෙනවා. වයෝලව දැකලා බෙන් සහ කිලියම් නම් ඒ හැටි පුදුම වුණේ නැහැ. බෙන් සහ කිලියොන් වයෝලව නගරාධිපතිට බාර දීලා මේ ප්‍රශ්නයෙන් අයින් වෙමු කියලා කිව්වත් ටොට් වයෝලව නගරාධිපතිට බාර දෙන්න කැමිතුනේ නැහැ. ඉතින් ඒ නිසා බෙන් සහ කිලියන් වයෝලව නගරාධිපතිට බාර දෙන්න බැරි නම් ටොට්ට වයෝලා එක්ක මේ නගරයෙන් යන්න සිද්ධ වෙනවා කියලා කියනවා. ටොට් මම කොහෙටද යන්නේ, මෙහෙන් යන්න වෙන තැනක් නැහැනේ කියලා කිව්වහම බෙන් තව තැනක් තියෙනවා කියලා විශාල සිතියමක් දිගහරිනවා. මෙතනට කියන්නේ ෆාර් බ්‍රාන්ච් කියලා. සෑහෙන කාලයකට කලින් මිනිස්සු එහෙට ගියා. ඒත් ඒ අය කවදාවත් ආපහු මෙහෙට ආවේ නැහැ. කෙල්ලව ආරක්ෂා කරන්න ඕනේ නම් එතනට යන්න ඕනා. බෙන් සහ කිලියන් සිතියම පෙන්නලා එහෙම කියද්දී ටොට් සිතියම දිහා ටිකක් වෙලා බලන් ඉඳලා එතනට යන්න සෑහෙන දුරක් තියෙනවා නේද කියලා අහනවා. ඉන් අනතුරුව බෙන් පොඩි ගමන් මල්ලා සහ අශ්වයක් ලෑස්ති කරලා ටොට්ට ඉක්මනින්ම වයෝලා එක්ක මෙහෙන් යන්න කියලා කියනවා. ටොට්ට අශ්වයව සූදානම් කරන්න කියලා බෙන් වයෝලාව එක්කන් එන්න ගබඩා කාමරේ පැත්තට යනවා. ඒ ඊට කලින් නගර අධිපති ඇතුළු පිරිසක් ආයුධ සන්නද්ධව මේ නිවස දිශාවට එනවා. ඩේවිඩ් ප්‍රෙන්ටිස් වයෝලාගේ තැඹිලි පාට ජැකට් එක බිමට දාලා අපි මේ කෙල්ලව හොයාගෙන ආවේ කියලා කියනවා. නගර අධිපති එහෙම කියද්දී බෙන් අපි කලින් ආව කෙනාටත් එහෙම කෙනෙක් මෙහෙට ආවේ නැහැ කියලා කිව්වනේ කියලා පිළිතුරු දෙනවා. ඉතින් ගබඩා කාමරයට වෙලා මේ සියල්ල බලන් හිටපු වයෝලා මෙතනින් පැනගන්න ක්‍රමයක් හොයනවා. අන්න ඒ වෙලාවේ තමයි වයෝලා ගබඩා කාමරයේ තියෙන මෙන්න මේ යතුරු පැදිය දකින්නේ. රෙද්දකින් වහලා තිබුණ මේ යතුරු පැදිය වසර ගානකින් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම බයික් එකේ යතුරු තිබුණෙත් නැහැ. මේ නිසා වයෝලා වයර් කැලි දෙකක් භාවිතා කරලා යතුරු පැදිය පනගන්වන්න උත්සාහ කරනවා.
නගරාධිපති අනෙක් අයට වඩා සිතුවිලි පරීක්ෂා කිරීමේ හැකියාව වඩා හොඳින් ප්‍රගුණ කරලා තිබුණා. මේ නිසා නගරාධිපතිට අහුවේවි කියන සැකය නිසා කිලියන් දරපලනවා වගේ හිතන්න පටන් ගන්නවා. කිලියන් දරපලන එක ගැන විතරක් හිතුවම නගරාධිපති සහ අනෙක් අයට කිලියන්ගේ සිතුවිලි වලින් වෙන කිසි දෙයක් දැනගන්න බැරි වෙනවා. හැබැයි මේ කාරණාව ටිකක් සැකසිත නිසා ඩේවිඩ් කිලියන්ගෙන් අපි මෙච්චර මේ පැනලා ගිය කෙල්ලෙක් හොයද්දී ඔයාට දරපලන එක විතරද හිතෙන්නේ කියලා අහනවා. කොහොම නමුත් බෙන් සහ කිලියන් නගරාධිපති ඇතුළු පිරිසට නිවස පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් නගරාධිපතිට ටොඩ්ගෙන් සියල්ල දැනගන්න පුළුවන් වෙනවා. නගරාධිපති ටොඩ් ගාවට එද්දී ටොඩ් මම ටොට්ටිවට් මගේ නම ටොට්ටිවට් කියලා අනෙක් සිතුවිලි සංගව ගන්න උත්සාහ කරනවා. නමුත් නගරාධිපතිගේ ප්‍රශ්න කිරීම නිසා ටොඩ් අමාරුවේ වැටෙනවා. එයා ගොඩක් ලස්සන කෙනෙක් නේද? එයා ඉන්නේ කොහෙද කියලා අහද්දී ටොට්ට වයෝලගේ සුන්දරත්වය මැවිලා ගබඩා කාමරයේ දර්ශනත් සිතුවිලි වලින් එළියට එනවා. අන්න ඊට පස්සේ තමයි නගරාධිපති ඇය ඉන්නේ ගබඩා කාමරයේ කියලා ඔහුගේ පිරිස එක්ක ගබඩා කාමරයේ පැත්තට යන්නේ. ගබඩා කාමරයට එළියෙන් දාලා තිබුණ අගුල ඇරලා දොර අරිද්දිම වයෝලා ගබඩා කාමරයේ තිබුණ යතුරු පැදියෙන් එළියට ඇවිත් වේගෙන් මේ ස්ථානයෙන් පලා යනවා. මේ වෙලාවේ නගරාධිපතිගේ මිනිස්සෙක් වයෝලට ඉලක්ක කරලා ඇයට වෙඩි තියන්න යනවා. නමුත් ටොට්ටේ පුද්ගලයාට පහර දීලා වයෝලව බේර ගන්නවා. ඊට පස්සේ බෙන් ටොට්ව අශ්වයාගේ පිටට නැග්ගලා ඉක්මනින්ම වයෝලා එක්ක මෙහෙන් පැනගන්න කියලා කියනවා. ඒ වෙලාවේ ටොට්ව ඉලක්ක කරලා වෙඩි තියන්න ගිය නගරාධිපතිගේ මිනිස්සෙක්ට කිලියන් වෙඩි තිබ්බත් ඩේව්ගේ වෙඩි පහරින් කිලියන් බිම ඇදගෙන වැටෙනවා. කිලියන්ට වෙඩි වැදුනා කියලා දැකලා ටොට් නවතින්න හිතුවත් වයෝලා නිසා ටොට්ට නොනවති ඉස්සරහට යන්න සිද්ධ වුණා. යතුරු පැදියෙන් වේගෙන් ගමන් ගන්නා වයෝලා පිටුපසින් ටොට් එන අතර ටොට්ගේ පිටුපසින් නගරාධිපතිගේ මිනිස්සු ලොහු බැඳන් ආවා. ඔවුන් ටොට්ව සහ වයෝලව ඉලක්ක කරමින් වෙඩි තබමින් පසුපසින් පන්නගෙන ආවා. ඔහොමිතා වේගෙන් කැලෑව ඇතුළට ගිය වයෝලා කැලෑව මැද තිබුණ ප්‍රපාතය නොදැක ප්‍රපාතයට වැටෙනවා. වයෝලා පිටුපසින් ආව ටොට් හීවට්ට සිදුුනේත් වයෝලට සිදුවන දෙමයි. ඔවුන් දෙන්නම බයික් එක සහ අශ්වයත් එක්කම ප්‍රපාතයට ඇදගෙන වැටෙනවා. ඒ අනතුරින් මේ දෙන්නටම කරදරයක් නොවුනත් ටොට්ගේ අශ්වයාගේ කකුල කැඩි අශ්වයා පණ දෙමින් හිටියා. ඉතින් ටොට් අශ්වයාට වේදනාවෙන් තොර මරණයක් දෙන්න ඕන නිසා පිහියෙන් ගෙල කපා අශ්වයාව ඝාතනය කරනවා. ටොට් අශ්වයාගේ ගෙල කපනවා දැකලා වයෝලා බයෙන් කැලෑව අස්සට යනවා. නමුත් ටොට් දුවලා ගිහින් වයෝලාට නවතින්න කියලා කියනවා. ටොට් මෙච්චර වෙලාවක් හිතන් හිටිය වයෝලා කතා කරන්න බැරි ගොළු කෙනෙක් කියලායි. මොකද ඇයි උදේ ඉඳන් මේ වනතුරු කිසිම වචනයක් කතා කරනවා ටොට් දැක්කේ නැහැ. මේ වෙලාවේ ටොට් පිටිපස්සෙන් දුවන්න ඇවිත් වයෝලාව අල්ලලා ඇයට නවතින්න කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ වයෝලා ටොට්ට පස්සට යන්න කියලා උස්හඬින් කිව්වහම ටොට් සෑහෙන්න පුදුම වෙනවා. ටොට් පුදුම වුණේ වයෝලා කතා කරන හැටි දැකලා. ඊට පස්සේ ටොට් බෙන් පෙන්නපොර සිතියම සිතුවිලි වලින් මවලා ඒක වයෝලාට පෙන්නලා වයෝලාව ආරක්ෂා කරන්න වෙන තැනක් තියෙනවා කියලා කියනවා. එතනට වයෝලාව එක්කන් ගියොත් වයෝලා ආරක්ෂිතයි කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ වයෝලා ටොට්ගෙන් එහෙට යන්න ටොට් ගාව සිතියමක් තියෙනවද කියලා අහනවා. නමුත් ටොට් ගාව එහෙම සිතියමක් තිබ්බේ නැහැ. ටොට්ගේ හිතේ තමයි සිතියම තිබුණේ. වයෝලාට ටොට්ව ලොකුවටම විශ්වාස නැති වුණත් මේ වෙලාවේ ඇයට කරන්න වෙන දෙයක් නැති නිසා වයෝලා ටොට්ට ඉස්සර වෙලා යන්න කියලා කියනවා. ටොට් ඉස්සර වෙලා ගියත් ටික දුරක් යද්දී වයෝලා ටොට්ව පහු කරගෙන ගියා. මොකද වයෝලාගේ වේගය ටොට්ට වඩා ගොඩක් වැඩි. ටික දුරක් ගිය පසු ටොට් මහන්සිය කියලා යම් තැනක නතර වෙනවා. ඒ වෙලාවේ කැලවස්සෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා. ටොට් හිතුවේ ඒ ස්පෙකල් වරුන් කියලායි. නමුත් කැලවස්සෙන්දන් ටොට් ගාවට දුවගෙන ආවේ ටොට්ගේ සුරතලා මැන්චි. මැන්චිව දැකලා ටොට් සෑහෙන්න සතුටු වෙනවා. මොකද මැන්චි තමයි ටොට්ගේ ජීවිතයේ ටොට්ට හිටපු එකම මිතුරා. මේ ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ම ටොට්ට වඩා වැඩිමල් නිසා ඔහුට සමකාලීන මිත්‍රයෙක් හිටියේ නැහැ. මේ විදිහට තමයි මේ දෙන්නගේ ගමනට මැන්චිත් එකතු වෙන්නේ. තවත් ටික දුරක් ගියයින් පසු මේ දෙන්නා ගඟක් ගාව නවතිනවා. වයෝලා වතුර පුරවගෙන වතුර බොන ගමන් ඉද්දී ටොට් වයෝලා ඉදිරියේම සියලු ඇඳුම් ගලවා දමා ගඟට බහිනවා. වයෝලා හිතුවේ ටොට් ගඟට බැස්සේ නාන්න කියලායි. නමුත් ටොට් ගඟට බැහැලා තිබුණේ නාන්න නෙමේ. ඔහු ගඟට බැස්සේ දවල් කෑම හොයන්න. ඒ කිව්වේ මෙන්න මේ විශාල බූවල්ලව අල්ලගෙන එන්න. ගඟට බැස්ස ටොට් බූවල්ලෙක්ක පුරබැදලා ටික වෙලාවකින් පස්සේ බූවල්ලව ඇදගෙන ගොඩට ඇවිත් බූවල්ලගේ මස් පුච්චන්න හදනවා. ඉතින් මේ නවලෝකයේ මිනිස්සු ගල් කැලි දෙකක් එකට අතුල්ලලා තමයි ගින්දර පත්තු කරගත්තේ. ටොට් ගල් කැලි දෙකක් අතුල්ලනවා දැකලා වයෝලා ටොට් ගාවට ඇවිත් අර ඇය ළඟ තිබුණු නවීන ආයුධය කොළරොඩු ළඟින් තියලා මෙන්න මේ විදිහට ගින්දර පත්තු කරනවා. මස් කැල්ලක් පිච්චුවත් ටොට්ට බූවල්ලගේ කණ්ඩ හොඳ නැති විෂ කොටස මොකද්ද කියලා අමතක වෙලා තිබුණා. මේ නිසා ටොට් විෂ කොටස මොකද්ද කියලා කල්පනා කරලා මතක්ුණේ නැති නිසා පුච්චලා කෑවහම විෂ වෙන එකක් නැහැ කියලා හිතලා මස් කැල්ලක් කනවා. ටොට් හිතින් හිතපු මේ හැමදේම වයෝලට ඇහුණා. මේ නිසා වයෝලා ටොට්ගෙන් මස් ඉල්ලුවේ නැහැ. නමුත් පසුව ටොට් මේක රහයි කැල්ලක් කාලා බලන්න කියලා බල කරපු නිසා වයෝලා ටොට් දීපු මස් කැල්ල කටේ දා ගන්නවා. හැබැයි ඊට පස්සේ අය ටොට්ගේ අතේ තිබුණ මස් කැල්ලම ඉල්ල ගන්නවා. මොකද ඊට කලින් අය ස්වභාවික ආහාර අරගෙන නැහැ. අය මෙච්චර කාලයක් කාලා තියන්නේ පරීක්ෂණාගාරවල කෘතිමව හදපු කෑම විතරයි.
කරයි. ඒ නිසායි වයෝලට මේ මස් කෑල්ල මෙච්චර රසට දැනුනේ. නමුත් ටොට්ට ඒක ලොකු ප්‍රහෙලිකාවක් වුණා. පෘථුවිය නාව නම් වයෝල කිව්ව කතාව වෙන්න විදියක් නැහැනේ කියලා හිතලා ටොට් වයෝලගෙන් ඔයාලගේ පෘථුවියේ ඇතිතරම් මාළු තියෙනවා නේද කියලා අහනවා. ඉතින් මේ වෙලාවේ වයෝලා ඇය පෘථුවිය නෙමේ ආවේ කියලා කිව්වහම ටොට් සෑහෙන්න පුදුම වෙනවා. වයෝල ඉපදිලා තියෙන අර මිනිස්සු 4000ක් රැගෙන ඉහළට පියාසර කරපු විශාල යානාව ඇතුලේ. ඇයගේ මුළු ජීවිත කාලෙම ගෙවුනේ ඒක ඇතුලේ. වයෝලා ස්වභාවික ආහාර විතරක් නෙමේ වැස්සක් අවුවක් ගඟක් දොලක් ගස්කොලන් පවා සැබවින්ම දකින්නේ පළවෙනි වතාවටයි. මේ කතාව නම් ටොට්ට විශ්වාස කරන්න බැරි වුණා. වයෝලගේ අම්මයි තාත්තයි රෝගාතුර වෙලා ඒ යානාව ඇතුළෙම මිය ගිහින්. ඉතින් ওই විදිහට වයෝලා ඇයගේ අම්මවයි තාත්තවයි මතක් කරලා දුක් වෙද්දී ටොට් වයෝලව සනසන්න ඇයව සිප ගන්න උත්සාහ කරනවා. මෙහෙම ටොට් වයෝලව සිපගත්තේ සැබවින්ම නෙමේ. ඒක ටොට්ට සිතුවිලි වලින් හිතුන දෙයක්. වැඩේ කෙනේ ටොට් වයෝලව සිතුවිලි වලින් සිප ගන්න හැටි වයෝලත් දකිනවා. ඉතින් ඒක දැකලා වයෝලා ටොට්ට ඔයා මොකද්ද ඔය කරන්න කියලා අහද්දි තමයි ටොට් පියවි සිහියට එන්නේ. ඊට පස්සේ ටොට් වයෝලගෙන් සමාව ඉල්ලලා ලැජ්ජාව නිසා එතනින් අහකට යනවා. වයෝලා උදේ ඇහැරෙද්දී ටොට් හිටියේ සුවබර නින්දක. ටොට් හීනෙන් වයෝලව දකින හැටි සිතුවිලි වලින් වයෝලට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් මේ හීනවල වයෝලා ටොට්ගේ සුරතලව මැන්චිව හොරතල් කරමින් හිටියා. ඊට පස්සේ වයෝලා ටොට්ට පයින් පාරක් ගහලා ඔහු ඇහැරවලා ආපහු ගමන පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි වයෝලා ඇයගේ නම වයෝලා කියලා ටොට්ට කිව්වේ. ඔන්න ඊට පස්සේ හුඟක් දුරක් යනකම්ම ටොට්ගේ හිතේ තිබුණේ වයෝලා කියන නම විතරයි. හැම වෙලාවෙම වගේ මේ වෙලාවෙත් වයෝලා ටොට්ව පහු කරගෙන ගියා. අන්න ඒ නිසා වයෝලා ලොකු අනතුරකට පත්වන්න ගිහින් 99න් තමයි බේරුනේ. අනතුරක් කියලා කිව්වෙ මෙන්න මේ සිද්ධිය. වයෝලා නොදැන ගිහින් තියෙන්නේ ස්පෙකල් වරුන්ගේ ගම්මානයක් ගාවට. ඉතින් මේ ස්පෙකල් වරුන් තමයි පෘථුවියෙන් මේ ලෝකෙට ඇවිත් හිටපු කාන්තාවන්ව මරලා දැම්මේ. ස්පෙකල් වරුන්ගේ ගම්මානේ දැක්ක ටොට් වයෝලාව එක්කගෙන එතනින් යන්න හදනවා. ඒත් ඒ අසල ගඟකට බැහැලා හිටපු ස්පෙකල් කෙනෙක් නිසා ටොට් සහ වයෝලාට බිම පහත් වෙලා හැංගෙන්න සිද්ධ වෙනවා. නමුත් හොඳටම බය වෙලා හිටපු ටොට්ගේ බියගුළු සිතුවිලි වල ශබ්දය නිසා ගඟට බැහැලා හිටපු ස්පෙකල් ටොට්ව හොයාගන්නවා. ඔහු ටොට්ව ස්පෙකල් ගම්මානේ පැත්තට ඇදගෙන යන්න උත්සාහ කරනවා. නමුත් හැම දෙයකටම පුහුණුවක් ලැබලා හිටපු ටොට් ඔහු ළඟ තිබුණු තියුණු ආයුධයකින් පහර දීලා යම් තාක් දුරට ස්පෙකල්ගෙන් බේරෙනවා. නමුත් මේ ස්පෙකල් ටොට්ව අතහැරියම නැහැ. ඊට පස්සේ මේ දෙන්නම සටන් කරමින් ඉද්දී ගඟට ඇදගෙන වැටෙනවා. ගඟට වැටුණු ස්පෙකල් සහ ටොට් මාරාන්තික සටනක නිරත වන දර්ශන කීපයක් තමයි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සුළු වෙලාවකින් පසු ටොට් ඔහුගේ අතේ තිබුණ පිහියෙන් ස්පෙකල්ගේ ගෙල කපා දාන්න ලෑස්ති වෙනවා. නමුත් සියල්ල බලාගෙන හිටපු වයෝලා ටොට්ට කෑ ගහලා ඒ වැඩේ නතර කරන්න කියලා කියනවා. වයෝලා මහා සද්දෙන් දෙතුන් පාරක්ම කෑ ගහපු නිසා ටොට් ස්පෙකල්ට යන්න ඉඩ හරිනවා. ටොට්ගෙන් බේරුණු ස්පෙකල් නැවත ටොට්ට කරදරයක් කරන්නේ නැතිව එතනින් පලා යනවා. පෘථුවෙන් මේ ලෝකෙට ආව හැම කාන්තාවක්වම මරලා තියෙන මේ ස්පෙකල් වරුන්. මගේ අම්මවත් උන් මරා දැම්මා. ටොට් එහෙම කියද්දි වයෝලා ඒත් දැන් මෙතනදී ඌ මාව මරන්න ආවේ නැහැනේ කියලා කියනවා. නගරාධිපති කියන හැමදේම ඔයාලා විශ්වාස කරන්න එපා. නගරාධිපති කියන හැමදේම ඇත්ත නෙමෙයි කියලා වයෝලා කිව්වත් ටොට් නගරාධිපති වැනි යුද වීරයෙක්ව සැක කරන්න කැමිතුනේ නැහැ. ඉතින් ওই විදිහට තවත් දුරක් ඇවිද්දායින් පස්සේ ටොට් සහ වයෝලා ෆාබ්‍රාන්ච් කියන ගම්මානය හොයාගන්නවා. ටොට්ගේ තාත්තා මෙහෙට තමයි වයෝලව එක්කගෙන යන්න කියලා කිව්වේ. එළු බැටළුවන්ගෙන් සහ පළදාවන්ගෙන් පිරුණුමේ ස්ථානයේදී ටොට් මහා පුදුම දර්ශන පෙළක් දකිනවා. ඒ තමයි මෙන්න මේ දර්ශන පෙළ. මෙතන කාන්තා පිරිමි දෙපාර්ශ්වයම හිටියා. කුඩා දියණියන්ගේ සිට මහලු කාන්තාවන් දක්වා විවිධ වයස්වල කාන්තාවන් මෙහි ජීවත් වුණා. නගරාධිපති කාන්තාව මේ ලෝකයේ තවත් නැහැ කියලා කිව්වට ෆාබ්‍රාන්ච් කියන මේ ගම්මානයේ කාන්තාවන් ජීවත් වෙන හැටි ටොට් සියසින්ම දැක බලා ගත්තා. ඒ වගේම මේ ගමේ නගරාධිපති උනේ කාන්තාවක්. ටොට් සහ වයෝලා ඔවුන්ව දිශාව ගැන සහ ඔවුන්ට අත්වුණ කරදර ගැන කිව්වහම ෆාබ්‍රාන්ච් වල නගරාධිපතිනිය ටොට්ට සහ වයෝලාට උපස්ථාන කරන්න ඉදිරිපත් වුණා. ෆ්‍රෙන්ඩ්ස් ටවුන් වල වගේම ෆාබ්‍රාන්ච් වලත් කිසිම සන්නිවේදන උපකරණයක් තිබුණේ නැහැ. මොවුන් බොහොම සරල ජීවිතයක් ගත කරපු ක්‍රිස්තියානුවන්. ඉතින් එදා හවස ටොට් සහ වයෝලා නගරාධිපතිනියගේ නිල නිවසේ විවේක ගනිමින් ඉද්දී ටොට්ට ඔහුගේ තාත්තා දුන්න අර බෑග් එකේ තිබිලා පොඩි පොතක් හම්බෙනවා. ඉතින් මේක ටොට්ගේ මවගේ දිනපොතක්. නමුත් ටොට්ට අකුරු කියවන්න බැරි නිසා ඒ පොතේ තියෙන්නේ මොනවද කියලා ටොට්ට දැනගන්න විදියක් තිබුණේ නැහැ. ටොට් ඔහුට අකුරු කියවන්න බෑ කියලා කිව්වහම වයෝලා ටොට්ට ඇහෙන්න මේ පොත කියවන්න ලෑස්ති වුණා. මේ පොතේ හැටියට ප්‍රින්ස් ටවුන් වල කාන්තාවන්ව සමූල ඝාතනය කරලා තියෙන්නේ ප්‍රින්ස් ටවුන් වල නගරාධිපති ඩේවිඩ් ප්‍රෙන්ටිස්. ඉතින් වසර ගණනාවකට කලින් යානයකින් මිනිස්සු පෘථුවියෙන් ඉඳන් මේ ලෝකයට ආවයින් පස්සේ පිරිමින්ට මේ ලෝකයේදී නොයිස් කියන රෝගය වැළඳුනා. නමුත් කාන්තාවන්ට ඒ රෝගය වැළඳුනේ නැහැ. ඒකිව කාන්තාවන්ගේ සිතුවිලි එළියට දිස්සුනේ නැහැ. පිරිමි හිතන හැමදේම කාන්තාවන් දකින නිසා ඩේවිඩ් ප්‍රෙන්ටිස් ඇතුළු පිරිමි කිහිප දෙනෙක්ට ඒක ලොකු කරදරයක් වුණා. මොකද ඒකෙන් පිරිමි
ඩේවින්ට ඕන ඕන වැරදි කරන්න බැරි වෙන නිසා. ඒ වගේම ඩේවිඩ් ප්‍රෙන්ටිස්ට ඔහුට කැමති කැමති විදියට මේ නගරය පාලනය කරන්න බැරි වෙන නිසා. මේ හේතුව නිසා ඩේවිඩ් ප්‍රෙන්ටිස් දේවගැතිවරයෙක් එක්ක එකතු වෙලා ගැහැණුන්ගේ සිතුවිලි එළියට පේන්නේ නැත්තේ ගැහැණු ශුද්ධ නැති නිසා කියලා චෝදනාවක් හදලා ගැහැණුන්ව සමූල ඝාතනය කරන්න සැලැස්මක් හැදුවා. පසු උන් සියලුම කාන්තාවන්ව ඝාතනය කරලා එය ස්පෙකල් වරුන් කලා වගේ පෙනෙන්න සැලැස්සුවා. ටොඩ්ගේ තාත්තා වගේ සමහරක් පිරිමි ඩේවිඩ් කරපු අපරාධය දැනගත්තත් ඔවුන්ගේ කුඩා දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් ඔවුන්ට නිහඬව ඉන්න සිද්ධ වුණා. ඉතින් වයෝලා මේ පොත සම්පූර්ණයෙන් කියවුවායින් පස්සේ ටොඩ්ගේ හිත දරුණු කෝපයකින් පිරෙනවා. ෆ්‍රෙන්ඩ්ස් ටවුන් වල මිනිසුන් පිරිසක් ෆාබ්‍රාන්ච් වලට එනවා දැකලා ෆාබ්‍රාන්ච් වල කාන්තාවෝ සෑහෙන්න බය වුණා. ඒත් ෆාබ්‍රාන්ච් වල නගරාධිපතිනිය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සියලුම ආරක්ෂක ක්‍රම සූදානම් කරලා තිබුණා. ෆ්‍රෙන්ඩ්ස් ටවුන් වල ඉඳන් එන ඕනෑම පිරිමියෙක්ව එල්ලා මරනවා කියලා නීතියක් ෆාබ්‍රාන්ච් වල තිබුණා. ෆාබ්‍රාන්ච් වල නගරාධිපතිනිය ඩේවිඩ්ට ඒ නීතිය ගැන මතක් කරලා නීති අමතක වෙලාද මෙහෙට ආවේ කියලා අහනවා. ඉතින් එහෙම නීතියක් තියෙනවා නම් ඇයි ටොට්ව එල්ලා මැරුවේ නැත්තේ කියලා අහලා ඩේවිඩ් ආයුධ සූදානම් කරගෙන පහර දෙන්න ලෑස්ති වෙලා හිටියා. කෙල්ලව ඩේවිඩ්ට දෙනවා නම් ඔවුන් කිසිම ප්‍රශ්නයක් ඇති නොකර මෙහෙන් යනවා කියලා කිව්වත් ෆාබ්‍රාන්ච් වල නගරාධිපතිනිය වයෝලව ඩේවිඩ්ට දෙන්න කැමතිුනේ නැහැ. ඩේවිඩ් කාන්තාවන්ට කරපු අපරාධ දැන දැනත් කෙල්ලව ඩේවිඩ්ට දෙන්න ඇයි කැමතිුනේ නැහැ. ඉතින් මේ අතරේ වයෝලා සහ ටොට් පිටිපස්ස පැත්තෙන් කැලෑවට පැනලා ෆාබ්‍රාන්ච් වලින් ඈතට දුවනවා. ඒ යද්දි මේ දෙන්නට පොළවට යට වුණ විශාල යානාවක සුන්බුන් දැකගන්න පුළුවන් වුණා. මේක වසර ගණනාවකට කලින් පෘථුවියෙන් මෙහෙට ආව පළවෙනි යානාව. මේක විශාලත්වයේ හිතාගන්නවත් බෑ. ටොට්සා වයෝලා හිටන් හිටියේ ඒ යානාවේ උඩම තට්ටුවේ. දැන් මේක කඩාගෙන බිමට වැටුණා කියන්නේ විශාල කඳු මුදුනකින් බිමට වැටිලා මැරුණා හා සමානයි. ඉතින් ඒ තරම් විශාල යානාවක් මේක. යානාවේ දෙවෙනි තට්ටුවේ හදිසි ආපදා සම්ප්‍රේෂකයක් තියෙනවා. ඒක තාම වැඩනම් අනෙක් යානාවට සංඥාවක් යවන්න පුළුවන්. වයෝලා එහෙම කියද්දී ටොට් වයෝලා එක්ක ඉතා පරිස්සමට යානාවේ දෙවෙනි තට්ටුවට බහිනවා. දැන් ඔවුන් මේ හිටන් හිටියේ යානාවේ උඩම තට්ටුවේ. ඔහොම අමාරුවෙන් පහළට බැහැලා වයෝලා හදිසි ආපදා සම්ප්‍රේෂකය හොයාගන්නවා. නමුත් ඒ ක්‍රියාත්මක වන ඇන්ටනාව අක්‍රිය වී ඇති නිසා වයෝලාට කිසි දෙයක් කරගන්න පුළුවන් උනේ නැහැ. මේ ඇන්ටනාව තිබුණේ යානාවේ උඩම තට්ටුවේ. ඒ කිව්වේ දැන් ටිකකට කලින් වයෝලා සහ ටොට් හිටපු තැන. ඉතින් ඊට පස්සේ ටොට් වයෝලාට මෙතනටම වෙලා ඉන්න කියලා ආපහු උඩට නැගලා ඇන්ටනාව හදන්න ලෑස්ති වෙනවා. හැබැයි ඒ වෙලාවේ මෙතනට ඩේවිඩ් ඇතුළු පිරිස එනවා. ඩේවිඩ් ටොට්ගේ තාත්තව ඉදිරියට එක්කන් ගිහින් ඔහුට පහර දීලා ටොට්ට එළියට යන්න කියලා කතා කරනවා. සුළු වෙලාවකින් අනතුරුව ටොට් ඉස්සරහට එනවා. ඊට පස්සේ ඩේවිඩ් කෙල්ල කෝකිල අහද්දී ටොට් ඇයට යන්න දෙන්න කියලා කියනවා. ටොට් වයෝලා හිටපු තැන කිව්වේ නැති නිසා ඩේවිඩ් ටොට්ගේ තාත්තව බෙන්ට වෙඩි තියනවා. ඉතින් මේ වෙඩි පහරින් බෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඊට පස්සේ තමයි ටොට් ඩේවිඩ් එක්ක සටන් කරන්න පටන් ගන්නෙ. ඒත් ඩේවිඩ් වෙන යුද සෙබලෙක් එක්ක සටන් කරන්න ටොට්ට පුළුවන් උනේ නැහැ. ඩේවිඩ් ටොට්ට පහර දීලා ඔහුටත් වෙඩි තියන්න සූදානම් වෙනවා. නමුත් ටොට්ට තිබුණ සිතුවිලි වලින් රූප මැවීමේ හැකියාව නිසා ටොට් සුළු මොහොතකට ඩේවිඩ්ගෙන් බේරෙනවා. ටොට් ඔහුගේ මව සහ අනෙක් ගැහැණු අයගේ රූප මවලා ඔවුන් සජීවීව ඩේවිඩ් ඉදිරියේ ඉන්නෝ වගේ පෙනෙන්න සැලැස්සුවා. අන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත වයෝලා පිටිපස්සෙන් නැවිත් ඩේවිඩ්ට පහර දීලා ඔහුව මේ විශාල යානාවෙන් බිමට වට්ටලා ඝාතනය කරනවා. ඈතට වෙලා මේ වෙනදේ බලාගෙන හිටපු ඩේවිඩ්ගේ පුතා ඩේව් ඇතුළු පිරිස ඩේවිඩ් පහලට ඇදන් වැටෙනවත් දැකලා වයෝලා ගාවට එන්න ලෑස්ති වුණත් උඩින් මතුවුණ මෙන්න මේ විශාල යානාව නිසා ඔවුන් ආපහු පලා යනවා. වයෝලා අනෙක් යානාවට පණිවිඩයක් යවලා ඩේවිඩ්ගෙන් පහර කාපු ටොට් සිහියාවේ දින කිහිපකින් පසුවයි ටොට් අවදිවද්දී වයෝලා ටොට් ගාව හිටියා. අර විශාල යානාවෙන් ආව දෙවිනි රැල්ලේ මිනිසුන් මේ ලෝකේ පදිංචි වන්න තීරණය කරලා. ඉතින් ඒ අතර වයෝලාත් හිටියා. ඒ කියන්නේ වයෝලා මේ ලෝකේ දාලා ගෙහින් නැහැ. ඈත් මේ ලෝකේ ජීවත් වන්න තීරණය කරලා. වයෝලා මෙහෙන් යන්නේ නැහැ කියලා දැනගත්තාම ටොට් සෑහෙන්න සතුටු වුණා. ඉතින් ওই විදිහට තමයි 2021 රිලීස් වුණ චෙවස් වෝකින් කියන සිනමාපටය අවසන් වුණේ. ඉතින් ඔයා මේ ෆිල්ම් එකට කැමති නම් මේ ෆිල්ම් එකට ලයික් එකක් දාලම වීඩියෝ එක අවසන් කරන්න. ඒ වගේම වෙනද වගේම මේ ෆිල්ම් එක ගැනත් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.